ඇමතුම අර ස්පා සම්බන්ධව කරව අප්ඩේට් එක සිංහලමුත් පොඩ්ඩක් කියන්නක. ඔව්, සිංහලෙන් කිව්වොත් ඇත්තටම දැන් අපි දන්නවා ස්පා කියන නම ලෝකේම හඳුන්වන්නේ මේක සෞඛ්‍ය සම්බන්ධයෙන් දෙයක්. එතකොට මේවා ඇවිල්ලා වෙල්නස් සෙන්ටර්ස්. මේවට මිනිස්සු යන්නේ තමන්ගේ ඇඟ කියන්නේ සම්බාහනය කරගන්න, එහෙම නැත්නම් හෙඩ් මසාජස් වලට, ෆුට් මසාජස් වලට, මේ වගේ තැන් තමයි මේ වෙල්නස් සෙන්ටර්ස් තමයි ස්පා කියලා හඳුන්වන්නේ ලෝකේ ඕනම තැනක. නමුත් අවාසනාවකට මේ ස්පා කියන නම අපේ රට තුළ වෙනමම දෙයකට යොදවගෙන තියෙනවා. ඉතින් මම කිව්වේ දැන් ස්පා කියන නම අපි බැලුවොත් 600 ගානක් තියෙනවා. අපි ගත්තොත් තලවතුකුඩ, හෝකන්දර, කෝට්ටේ, තුල්කෝට්ටේ, මාළබේ, පන්නිපිටිය මේ ඒරියාස් ඔක්කොම ගත්තොත් 600 ගානක් තියෙනවා. මමම දන්න දේවල් මේ, මම මේ කියන්නේ මම දැකලා තියෙන දේවල්. නමුත් මේවට යන්නේ වෙල්නස් වලටද? අපි හොඳටම දන්නවා ඒක නෙමෙයි මෙතන වෙන්නේ කියලා. ඒක අපි හොඳටම දැකලා තියෙන දෙයක්. අපි මේ මිනිස්සු බොරුව මේ ඇත්ත වහලා බොරුවෙන් ජීවත් වෙන්න කැමති කොටසක් හිටියට මම ඒකට කැමති නැහැ. ඉතින් මම කියන්නේ මේ ඇත්තට මූණ දිය යුතුයි. මේ ඇත්ත නවත්තන්නත් බෑ අපිට. මේ දේවල් නවත්තන්න බෑ. මෙතනින් වෙන්නේ සේවාවක්. ඇත්තටම මේ සේවාවට ඉල්ලුමක් තියෙන හින්දා තමයි මේ සැපයුම තියෙන්නේ. මේ ඉල්ලුම තියෙන තාක්කල් මේ සැපයුම යනවා. එතකොට මොකද්ද අපි කරන්න ඕන? මේක නවත්තන්න බැරි නම් අපි කරන්න ඕනේ මේකට නියාමනයක් ගේන්න ඕන. මොකද මේ රටේ ජනතාවගේ සෞඛ්‍යට අහිත කර දෙයක්. එහෙමනම් එතන ඒ විතරක් නෙමෙයි, මේ සේවාව සපයන අයගේ සෞඛ්‍ය අපි බලන්න ඕනේ. එතකොට මේගොල්ලන්ට මෙඩිකල් චෙකප්ස් ගෙන්න ඕනේ. මේගොල්ලන් හැම මාසයකට සැරයක්ම මේක මෙඩිකලි චෙක් වෙන්න ඕනේ. මේ වගේ තමන්ගේ සෞඛ්‍යත් තමන් ඒගොල්ලන් අපි ඒක නියාමනය කරන්න ඕනේ. නැත්තම් මේක ලොකු විහසනයක්. මොකද අපේ තරුණ පරපුර ගොඩක්ම මේවයි පාවිච්චි කරනවා. අපි දන්නවා පහුගිය කාලේ ඒජ් වලට ගොදුරුනේ ගොඩක්ම අවුරුදු 19 25 අතර තරුණ පිරිමි ළමයි. එතකොට මේකට හේතුව, මේ හේතුව එකක් මේක තමයි. එතකොට මේක නියාමනේ උන් නැත්තම් මේක නවතින්නේ කොතනින්ද? අපේ තරුණ පරපුරට මොකද වෙන්නේ? අපි මේ දරුවෝ ගැන හිතන්න ඕනේ. මේක මේ අවශ්‍ය, මේ අපි මේ කතා කරාට අපි මේක අවශ්‍යතාවයක් මනුස්ස ජීවිතේ. එතකොට මේ අවශ්‍යතාවයට දෙන සැපයුම අපි නියාමනයක් යටතේ සෞඛ්‍ය සම්පන්නව දිය යුතුයි. ඒකයි මම මේ කියන්නේ. මොකද නැත්නම්